රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. මම තරුණාසලාට එකක් කියන්න කැමති. මේ MCC ගිවිසුමේ කාට හරි පෙන්වන්න පුළුවන් අඩුම ගානේ මේ ලංකාවේ බිං අඟලක් ඇමරිකාවට දෙන්න හදනවයි කියලා. එහෙම නැත්තම් මේ මැප් එක තියන පිටුව, මේ කොරිඩෝව තියන පිටුව පෙන්වුවොත් මම නම් ඒ මොහොතෙම දේශපාලනයෙන් ඉල්ලාස්සේ. මේක පොඩ්ඩක් කියවල බලන්න. දැන් බලන්න, මේ අධ්‍යාපනය හොඳ උගත් කියන මහත්තුරුන් දැන් සමාජ මාධ්‍ය, අර හොර දොස්තර මහත්තුරු, ටියුෂන් මහත්තුරු, නීතිඥවරු ඇවිල්ලා මේ ගැන ලොකුවට කතා පැවැත්වුවත් කතා කරන හැම එකෙන්ම පේනවා මේ තියෙන්නේ සම්පූර්ණ ගිවිසුම. මේ තියෙන්නේ සම්පූර්ණ ගිවිසුම. මේ ගිවිසුමේ මේ රටට අහිතකර එක වචනයක් තියෙනවා නම් පෙන්වන්නයි කියලා මම අපිට කරනවා. මෙයා මෙන්න මේ එක දැන්ටමත් අපි වෙබ්සයිට් වල දාලා තියෙනවා මේ ගිවිසුම. නමුත් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අකමැති අය ඉන්නවා නම් මෙන්න අපි ඔබතුමන්ලටත් දෙන්නම් මේ මෙතන මේ මුළු වචනයක් නෑර මේ ගිවිසුම. මෙන්න මෙතන අපි කොපි 20ක් විතර තියෙන්නේ දැන්ට. නමුත් ඒක යන්න ඉස්සෙල්ලා මේක ඇත්තටම මේ කුමන්ත්‍රණයේ යථාර්ථය දැනගන්න පුළුවන් අය මේ රටට ලැබෙන්න තියෙන මේ මහා වාසිය අපිට අහිමි කරන්නට යන අයගේ කුමන්ත්‍රණය මොකක්ද කියලා තමුන්නාස්ලා දැනගන්න ඕන. මොකද්ද මේ MCC ග්‍රාන්ට් එක කියන්නේ? එක පැත්තකින් තව ප්‍රශ්නයකට උත්තර දීලා ඉන්න ඕනේ. දැන් මේ සමහරු කියනවා මේ ඡන්දෙට ඉස්සෙල්ලා මේක ඇයි ලහිලහියේ මේ ඉක්මනට හදිසියේ මේක සම්මත කරගත්තේ කියලා. මේක ලහිලහියේ සම්මත කරගත්ත දෙයක් නෙමෙයි. අත වශයෙන්ම මාස ගණනාවක් තිස්සේ අපි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය වෙලා මේ අපි සම්මත කරගත්තේ එකම හේතුවක් නිසා ඉක්මනට. මොකද ඒ හේතුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ අධ්‍යක්ෂක මණ්ඩල මීටිම, බෝඩ් මීටිම කවද තියෙන්නේ? දෙසැම්බර් දෙවැනි සතියේ පැවැත්වෙන. දෙසැම්බර් මේක අද ඊයේ දාපු දිනයක් නෙමෙයි. ඒ අය අපිට වේලාසනීම කියලා තිබුණා. දෙසැම්බර් දෙවැනි සතියේ පැවැත්වෙන MCC අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී මේට අනුමැතිය ගන්න නම් ඊට ඉස්සෙල්ලා අපේ අනුමැතිය, මේ සඳහා මූලික අනුමැතිය, කැබිනට් අනුමැතිය වත් මේට ඉස්සෙල්ලා ලබා දෙන්නේ කියලා. එසේ නැත්නම් අත වශයෙන්ම මේ ලැබෙන ආධාර මුදල අපිට අහිමි වෙනවා. දෙසැම්බර් මාසේ නැත්තං ආයිමත් මං හිතන්නේ එන අවුරුද්දේ මාර්තු අප්‍රේලෝල්දි තමයි යළි වතාවක් රැස් වෙන්නේ. අනේ ඒක ඒ නිසා විතරමයි අපි මේ වෙලාවේ මේක කැබිනට් මණ්ඩලයට දැම්මේ. නමුත් කැබිනට් මණ්ඩලයට දැම්මත් මෙය ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත්තන් පස්සේ විතරයි. ඒකෙන්ම ඕන මෝඩයෙකුට තේරෙන්න ඕනේ, විශේෂයෙන්ම ඔය දේශපාලඥයෝ කියන පාර්ලිමේන්තුවේ ඉන්න අයට තේරෙන්න ඕනේ, කොහොමත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මේක කැබිනට් මණ්ඩලයට දාලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සභාගත කළා මේව කරන්නත් සති ගාණක් යනවා. ඒක නිසා කවුරු හරි හිතනෝ නම් මේක ඡන්දෙන් ඉස්සෙල්ලා ලහිලහියේ කරන්නට උත්සාහ කරයි කියලා එක බොරුවක්. මොකද මේක පාර්ලිමේන්තුවට දාන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයෙන් පස්සේ. breaking.lk